රන්වතුර හා නායෑම් තත්ත්වයේ හේතුවෙන් මේ දිනවල මරණ සහ බොහෝ විපත් ලංකාව දස අතින්ම අපට වාර්තා වෙනවා. ඉතින් පසුගියදා ගංවතුර හා නායෑම් හේතුවෙන් රත්නපුර හා මිල්ලනිය ප්‍රදේශවලින් මරණ වාර්තා විය ඇති අතර බොහෝ දෙනෙකු පීඩාවට පත්ව තිබෙනවා. ඉතින් මේ දැන්වීමෙන් පස්සේ අපි නැවතත් සුපුරුදු වීඩියෝ සමග එක්වෙමු. යාලුවනේ ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා. ගංවතුර හා නායෑම් හේතුවෙන් මේ වන විට රත්නපුර හා මිල්ලනිය ප්‍රදේශවලින් මරණ දෙකක් වාර්තා වී ඇති අතර තවත් දෙදෙනෙකු අතුරුදහන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. අයගම ඇල්ලගාව දුම්බර ප්‍රදේශයේ නිවසක් මතට කන්දක් නායාමෙන් එහි සිටි 16 හැවිරිදි මිත්මිනි ලක්මාලි නැමැති දැරිය මියකොස් තිබෙනවා. එමෙන්ම මිල්ලනිය ඔකන්දුව පාලම අසල දියනාමින් සිටි 41 හැවිරිදි එරංග ඒෂාන් ජයතිලක නැවත්තාද මියකොස් ඇති බවයි වාර්තා වෙන්නේ. එමෙන්ම අයගම සිදු වූ කන්ද නායාමට මැදි වූ 62 හැවිරිදි රත්නසිරි නමත්තා සහ මහවැව ජල ප්‍රහාරයකට හසු වූ දසහැවිරිදි රවින්ද්‍ර රත්නායක දරුවා අතුරුදහන් වී ඇති අතර ඊයේ රාත්‍රිය වනතුරුත් ඔවුන් පිළිබඳව නිශ්චිත තොරතුරක් ලැබී නොතිබුණා. මැදපොළ ප්‍රදේශයේ කන්දක් නායාමෙන් මියගිය වයස අවුරුදු 16ක දැරියගේ සිරුර ඊයේ 4 වනදා දහවල් ආපදා සහන කණ්ඩායමක් විසින් සොයාගෙන ඇති අතර අසල මාර්ගයෙන් ගමන් කරමින් සිටි තවත් පුද්ගලයෙකුද පස්කන්දට යට වී ඇතැයි විශ්වාස කරන බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකු පෝතාගම මහත්මිය පැවසුවාය. යුද හමුදාව සහ සහන කණ්ඩායම් විසින් ඔහු සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබිණි. ඊයේ එනම් 4 වනදා උදෑසන කන්දක් නාය ගොස් ඇතැයි රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයද පවසනවා. වයස අවුරුදු 62ක පුද්ගලයෙකු නායාම සිදු අස්ථානය අසලෙන් ගමන් කරමින් සිට තිබෙනවා. ඔහු එම පස්කන්දට යට වී ඇතැයි සැක කරන බවද රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාල්නී ලොකුපෝතාගම මහත්මිය පැවසුවාය. වයස අවුරුදු 16ක දැරිය කන්ත කඩාවැටුණු නිවසේ සිටි අයෙක්. ඇයගේ මව සහ පියාගේ ජීවිත බේරී තිබෙන අතර මියගිය තරුණියගේ පියාවන ඩියනගේ අයිවන් පෙරේරා මහතා මෙසේ පවසා සිටියා. මම රාත්‍රියේ නිවසේ සිටියේ නැහැ. වෙන වත්තක මුරට ගොසින් සිටියේ. උදේ 6:10ට පමණ විශාල ශබ්දයක් ආවා. මගේ නිවස පැත්තෙන් මම දුවගෙන ආවා. එවිට මගේ බිරිඳ පස්කන්දට යට වී සිටියා. අසල්වාසීන් සමග එක්ව ඇය ගොඩට ඇදලා ගත්තා. ඇයට තුවාල සිදු වී තිබුණා. ඇය කිව්වා දුව නිවස ඇතුලේ සිටි බව. එහෙත් නිවස තිබුණු තැනවත් පේන්න තිබුණේ නැහැ. මියගිය තරුණියගේ සිරුර ගොඩ ගැනීමට යුද හමුදාව සමග ප්‍රදේශවාසීහු කටයුතු කරනු ලැබුවා. ඇගේ නිවස තිබුණු ස්ථානයේ බැකෝ යන්ත්‍ර යොදා කළ කැණීම් වලින් සිරුර මෙසේ ගොඩ ගන්නු ලැබුවා. පෙරේදා රාත්‍රිය පුරාවටම මෙම ප්‍රදේශයට අධික වර්ෂාවක් පතිත වූ අතර නායගිය ප්‍රදේශයේ අක්කර 100කට ආසන්න වුණා. තවදුරටත් අතුරුදහන් වූ පුද්ගලයාගේ සිරුර සෙවීමට මුදා ගැනීමේ කණ්ඩායම් කටයුතු කරමින් සිටිනවා. ගමන් අපහසුතාවය සහ පවතින වර්ෂාව එයට බාධායක් වී තිබෙනවා. මෙසේ මෙම ස්ථානයට යාමට කිලෝමීටර 3ක දුෂ්කර පාගමක නිරත විය යුතුයි. අධික වර්ෂාවෙන් පිටාර ගැලූ ජලයේ මිල්ලනිය ඔකන්වැව පාලම අසල දියනාමින් සිටි පුද්ගලයෙකු දියකිලි මිලගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය පවසනවා. සිටියන් මියගොස් ඇත්තේ ඔකන්වැව ප්‍රදේශයේ පදිංචි එරංග ඒෂාන් ජයතිලක නැමැති 41 හැවිරිදි පුද්ගලයෙක්. මියගිය පුද්ගලයා තවත් දිනදිනකු සමග අධික වර්ෂාව සමග පාලම අසලින් පිටාර ගැලූ ජලයේ දියනාමින් සිටියේදී එකවරම දියගිලි අතුරුදහන් වූ බව විමර්ශනවලදී හෙළි වූ බව පොලිසිය පවසනවා. මහවැව ප්‍රදේශයේදී අතුරුදන්ව ඇත්තේ ඉහළ කුඩාවැව පදිංචි රවින්ද්‍ර රත්නායක නැමැති වයස අවුරුදු 15ක පාසල් දරුවෙක්. ඔහු කුඩාවැව ප්‍රාථමික විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. ඊයේ උදෑසන 5:30ට පමණ අතුරුදහන් වූ පුද්ගලයා ඔහුගේ ඥාති අයෙකු සමග කිසියම් අවශ්‍යතාවයක් සඳහා හැමිල්ටන් ඇල ආසන්නයට යන විට එකවරම පැමිණි සැඩපහරට හසු වී ගසාගෙන ගොස් තිබෙනවා. ඔහු සමග ගිය ඥාති පුද්ගලයා සහ තවත් අයෙකු ඔහු බේරා ගැනීමට උත්සාහ කළද සැඩපහරට හසු වී ඔහු අතුරුදහන් වූ බවයි සඳහන් වෙන්නේ.
පවතින අයහපත් කාලගුණ හේතුවෙන් ඉහළ කුඩාවව ගම්මානයේ ආසන්නයේ ගලා බස්නා කඩුපිටි ඔයේ බැම්ම කැඩියාම හේතුවෙන් එම ගම්මානයට ගම් වතුර චර්චන එල්ල වී තිබෙනවා। අතුරුදහන් වූ පුත්කලයා සොයා ගැනීමට නාවික හමුදාවේ කිමිදුම් කරුවන් යොදා ගැනීමට කටයුතු කරන බව මාරවිල පොලිසිය පවසනවා। සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල පොලිසිය පරීක්ෂණ සිදු කරනු ලබනවා। අධික වර්ෂාව හේතුවෙන් කැලණිකඟ කලුකඟ කිංගමහ අත්තනකලු ඔයේ ජල මට්ටම ඊයේ රාත්‍රී වන විට සීග්‍රේන් වැඩි වෙමින් පැවතුණා। ඊයේ දිනේදී කොළඹ හා තදාසන්න ප්‍රදේශවල වැසි මට්ටම අඩුව පැවතියද ජල පෝෂක ප්‍රදේශවලට දිගටම වර්ෂාව පැවතීම නිසා ගංගාවල ජල මට්ටම ඉහළ යමින් පැවතුණි। මේ නිසා ගංගා ආශ්‍රිත පහත් පිම් රැසක් ජලයෙන් යට වී තිබුණා। කලුගඟ ආශ්‍රිතව පිහිටි හොරණ අගලවත්ත මිල්ලනිය ඉංගිරිය පාලින්ද නුවර දොඩංගොඩ මතුරාබල සහ කලුතර යන ප්‍රදේශවල ගම් වතුර මට්ටම තව වැඩි විය හැකි බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ। දිස්ත්‍රික්ක 7කට පෙරදා එනම් තුන්වනදා පැන වූ නායම් අනතුරු හැඟවීම අද දිනේ දක්වා තවතුරටත් දීර්ඝ කර තිබෙනවා। කලුතර දිස්ත්‍රික්කේ බුලත්සිංහල ඉංගිරිය පාලින්දනුවර සහ අගලවත්ත යන ප්‍රදේශවලට නායම් අවදානම් රතු නිවේදන නිකුත් කර තිබෙනවා। අධික වර්ෂාව හේතුවෙන් නිවාස 44000ක පමණ විදුලිය ඇනහිට ඇති බව විදුලි බල අමාත්‍යාංශය පවසනවා। ගම් වතුර හා නායම් සිදුව ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල විදුලිය සැපයීම යථා තත්ත්වයට පත් කිරීම මේ වන විට කරගෙන යන බව එම අමාත්‍යාංශය පවසනවා। අයහපත් කාලගුණයේ හේතුවෙන් දිස්ත්‍රික්ක 5ක පවුල් 31990කට අයත් පුද්ගලයන් 133280 දෙනෙකු පීඩාවට පත්ව තිබෙනවා। එමෙන්ම අවතන් කඳුරුවල 33 දෙනෙකු ආපදාවන්ට ලක් වූ පුද්ගලයන් 5182 දෙනෙකු රඳවා තිබෙනවා। ගම් වතුර නායම් හේතුවෙන් නිවාස 7කට පූර්ණ හානි සිදු වී ඇති අතර තවත් නිවාස 468කට අර්ධ හානි සිදු වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා। මේ අතර අගලවත්ත පාරින්ද නුවර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් 834 ඩී සංකුපිටිය පොල්කිරිමුල්ල කන්ද ඊයේ එනම් 4 වනදා පෙරවරුවේ සම්පූර්ණයෙන්ම නායාම හේතුවෙන් නිවාස 4ක් විනාශ වී තවත් නිවාස 2කට සුලි හානි සිදු වී තිබෙනවා। නායාමෙන් අක්කර 10ක් පමණ ප්‍රමාණයක භූමිය විනාශ වී තිබෙනවා। නායාමෙන් ජීවිත හානි සිදුව නැත। කෙසේවතත් පස්කඳු හා ගල්පෙරීම් තවදුරටත් සිදුවන අතර අධික වැස්ස නිසා කන්දේ කොටස් තවදුරටත් නාය යමින් පවතී। පොල් කිරිමුල්ල කන්ද නාය යන බවට මාධ්‍ය මගින් මේට වසර කිහිපයකට පෙරද අනාවරණය කිරීමෙන් පසු භූවිද්‍යා හා පතල් කාර්යාංශය මගින් කන්ද පරීක්ෂා කර නාය යන ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කර පුද්ගලයන්ට පදිච්චයෙන් ඉවත්වන ලෙස දැනුම් දී තිබීමත් විශේෂත්වයක්।